ගොඩක් දෙනෙක් ලස්සනම ලස්සන දවසක් ඉවර කරලා නිින්දට යන්න යද්දී මමයි නංගිලා දෙන්නයි අම්මයි ඇහැරගෙන මේ මොකක්ද කරන්න කියලා ඔයාලා බලනවා ඇති නේද? ඔව්, අපි මේ එකතු වෙලා බර්ත්ඩේ කේක් එකක් හදන්න තමයි යන්නේ. ජූනි 8 වෙනිදා, ඒ කියන්නේ හෙට අපේ මල්ලිගේ බර්ත්ඩේ එක. ඉතින් අපි මේ කලින් දවසේ රෑ තමයි එයාගේ බර්ත්ඩේ කේක් එක හදන්නේ. මල්ලි කියලා කිව්වට ඒ මගේ බ්‍රදරින් ලෝ. ඒ වුණාට මං එයාට එහෙම කතා කරන්න චුට්ටක්වත් කැමති නෑ. මොකද එයා පුංචිම පුංචි කාලේ ඉඳන්ම මම මේ වෙනකන් හොඳටම දන්න කෙනෙක්. ඒ වගේම මට මල්ලිලා නෑනේ. ඉතින් ඒක නිසා එයා මට මගේම සහෝදරයෙක්. ඒ වගේමයි මගේ නංගිව ආදරෙන් බලාගන්න හොඳ පෙම්වතෙක්. ඒ නිසා මං එයාට ගොඩාක් ආදරෙයි. ඉතින් මමයි නංගිලා දෙන්නයි එකතු වෙලා මල්ලිගේ කේක් එක කොහොමද හදන්නේ කියලා බලන්න ඔයාලත් එනවද? කේක් හදනවා කිව්වට අපි වැඩිපුරම කරන්නේ කතා කරන එක. කොහොමත් එහෙම තමයි. අපි හතර දෙනා එකට හම්බුනාම මොන වැඩේ තිබුණත් ඒ වැඩේට වඩා කතා කර කර ඉන්න එක තමයි කරන්නේ. නිතරම කෝල්ස් අරගෙන WhatsApp ගෲප් හදාගෙන චැට් කරන අපිටත් මෙච්චර කතා කරන දේවල් තිබුණා කියලා දැක්කම මේ වීඩියෝ එක එඩිට් කරද්දි මටම තනියෙන් හිනා ගියා. එහෙම නොවී පුළුවන් ද ඉතින් නේද? මේ ලෝකේ අම්මලට දුවලට තරම් කතා කරන්න දේවල් වෙන කාටවත්ම නැතුව ඇති කියලයි මට නම් මේ වෙලාවේදී හිතුනේ. ඉතින් මම අද හදන්නේ චොක්ලට් කේක් එකක්. ඒක හදන්න මට මොනවද ඕන වෙන්නේ කියලා අද මට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. මම හිතනවා මගේ වීඩියෝස් බලන සමහර අයට ඒක ගොඩාක් වැදගත් වේවි කියලා. බටර් ග්‍රෑම් 400යි, සීනි ග්‍රෑම් 400යි, පාම් පිටි ග්‍රෑම් 300යි, කෝන් ෆ්ලා මේස හැඳි 4යි, බිත්තර 5යි, ඒ වගේම චොක්ලට් පවුඩර් ග්‍රෑම් 50යි, බේකින් පවුඩර් තේ හැඳි 2යි, වැනිලා තේ හැඳි 2යි, කිරි මේස හැඳි 4යි, බේකින් සෝඩා තේ හැඳකුයි තමයි අද මම මේ කේක් එක හදන්න අරගත්තේ. රූම් ටෙම්පරේචර් එකේ තියලා අරගත්ත බටර් ටික බීට් කරන අතරේ ඒකට අපි සීනි ටිකත් ටික ටික එකතු කරගෙන කැට නැති වෙනකන් හොඳට බීට් කරගන්න ඕනේ. ඒකටම මම බිත්තර ටිකත් එකතු කරලා හොඳින් බීට් කරගෙන වැනිලා එසන්ස් ටිකකුත් එකතු කරගන්නවා. මේ දවස්වල වැස වැඩි නිසා චූටි ගෙම්බේ ගේ ඇතුළට ඇවිල්ලා හිටියා. ඉතින් මෙන්න මෙයා යාට බයේ තමයි මේ උඩ නැගගෙන ඉන්නේ. කොහොමින් කොහොම හරි අන්තිමට ඔක්කොම බඩු ටික අරගෙන අපිට කෑම කාමරයට එන්න වුණා. මොකද අපේ ලොකුට බෑ කිව්වනේ ගෙම්බා ඉන්න නිසා ඒ පැත්තේ ඉඳන් කේක් එක හදන්න. ඉතින් මම දැන් අපේ කේක් මිශ්‍රණයට පාම් පිටි ටිකයි චොක්ලට් පවුඩර් ටිකයි එකතු කරගන්න ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මම ඒකටම කෝන් ෆ්ලා, බේකින් පවුඩර්, බේකින් සෝඩා ටිකත් එකතු කරගන්නවා. ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ස් ටික එකතු කරනකොට මම බීටර් එක අයින් කරලා විස්ක් එක තමයි පාවිච්චි කරන්නේ. දැන් ඉතින් තියෙන්නේ අන්තිම කොටස, කේක් බැටර් එකට අවශ්‍ය ප්‍රමාණයට කිරි ටික එකතු කරගන්න එක. කිරි ටිකත් එකතු කරලා විස්ක් එකෙන් අපි මේක එකම පැත්තට හොඳට කලවම් කරගන්න ඕනේ. කේක් හදද්දි සමහර දේවල් කරන පිළිවෙල නම් අද චුට්ටක් එහෙමෙහි වෙලයි තියෙන්නේ. මොකද මේ දෙන්නත් එක්ක වැඩ කරද්දී එයාලගේ කතා අහනවට වඩා දෙයක් නෑනේ. ඉතින් හැමදේම මට පැටලෙනවා. ඒ වගේ ඔන්න මුලින්ම අවන් එක ප්‍රීහීට් කරන එකයි බේකින් ට්‍රේස් ටික ලෑස්ති කරන එකයි අද මට අමතක වුණා. ඉතින් මම බේකින් ට්‍රේස් ටික ලෑස්ති කරගන්න අතරේ නංගි සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් අවන් එක ප්‍රීහීට් වෙන්න දැම්මා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා අතරේ මටත් වඩා හොඳට කේක් හදන්න දන්න අය ඇති. කේක් ක්ලාස් කරන අය ඇති, කේක් කෝස් කරපු අයත් ඇති. ඒ වගේම කේක් බිස්නස් කරන අයත් ඇති. ඒත් මම කවදාවත් කේක් හදන්න, අයිසින් කරන්න ඉගෙන ගන්න කියලා කෝස් එකක්වත් ක්ලාස් එකකටවත් ගිහිල්ලා නැහැ.
YouTube එකේ වීඩියෝස් බලලා තනියම ගෙදර හදලා අත්දැකීම් අරගෙන තමයි අද මම මේ විදිහට තනියම කේක් එකක් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තේ. කේක් එක හරියන දවස්වලට වඩා වැරදුණු දවස් ගොඩාක් වැඩි. අදටත් වරදින වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒ වුණාට කොච්චර වැරදුනත් මම කේක් හදන එක නතර කරේ නෑ. මට තනියම කේක් එකක් හදන්න පුළුවන් කියන කන්ෆිඩන්ස් එනකන්ම මම පුළුවන් හැම වෙලාවකම කේක් හැදුවා. මේ වෙනකොට මට මං ගැන තෘප්තිමත් වෙන්න පුළුවන් තරමටම මට තනියම කේක් එකක් හදලා අයිසිං කරගන්න පුළුවන් කියන තැනට මම ඇවිල්ලා තියෙනවා. ඒකයි මම නිතරම ඔයාලට කියන්නේ, දෙයක් කරන්න ගද්දි ඒකට ආසාව වගේම උත්සාහයත් ඒ විදිහටම තියෙන්න ඕනි කියලා. ඉතින් මම කේක් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් තමයි බේක් වෙන්න දැම්මේ. දැන් විනාඩි 25ක් ගිහිල්ලයි තියෙන්නේ. මම දැන් ටූත්පික් එකකින් කේක් එකේ යට කොටස බේක් වෙලාද කියලා තමයි ඒ බැලුවේ. මේ විනාඩි 40කට පස්සේ මගේ කේක් එක නම් දැන් හොඳ ගානට බේක් වෙලයි තියෙන්නේ. ආයෙත් අපිට අර චූටි ගෙඹි පැටියගෙන් කරදර ටිකක් වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් මේ ගෙම්බව එළියට දාන්න තාත්තගේ නිින්දත් අපිට කඩන්න වුණා. කේක් ලේයර්ස් තුනම අවන් එකෙන් අරගෙන නිවෙන්න තියලා දැන් මම අයිසින් එක ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. මම අද බටර් අයිසිං එක හදන්න අරගත්තේ බටර් ග්‍රෑම් 250යි, අයිසිං ෂුගර් ග්‍රෑම් 500යි, වැනිලා තේ හැඳි 1යි, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3යි. මේ ප්‍රමාණයන් ඔයාලා ගන්න බ්‍රෑන්ඩ්ස් අනුවයි, ඔයාලා හදන ක්‍රමය අනුවයි වෙනස් වෙන්නත් පුළුවන්. ඔන්න ඉතින් දැන් තමයි මගේ ආසම කොටස පටන් ගන්නෙ, කේක් එක අයිසින් කරලා ඩෙකරේට් කරන එක. අද මම මේ කේක් එක හදන්නේ අපේ මහගෙදර ඉඳන්නේ. ඉතින් මේ වෙලාවේදී මට කේක් හදන ඉකුප්මන්ට්ස් කිසිම දෙයක් ළඟ තිබුණේ නැහැ. ඒත් මට තියෙන දේවල් වලින් ෂේප් කරගෙන කේක් එක ලස්සනට අයිසින් කරගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඔයාලා දන්නවද, ප්‍රශ්නෙක ඉන්නකොට ඒ ප්‍රශ්න ටික වෙලාවකට අමතක කරන්න පුළුවන්. හිත කරදර නම් ඒ කරදර මොහොතකට නිවන්න පුළුවන් දෙයක් තමයි මට නම් මේ කේක් ඩෙකරේටින් කියලා කියන්නේ. ගොඩාක් අයට කේක් හදන්න අයිසින් කරන්න පුළුවන් ඇති. සමහරු ඕනවට එපාවට තව කවුරු හරි කරනවටත් කේක් හදන එක අයිසින් කරන එක කරනවා ඇති. ඒත් එහෙම නෙමෙයි, චුට්ටක්වත් වරද්දන්නේ නැතුව හරිම ලස්සනට නීට් එකට පිරිසිදුව පිළිවෙලට මං හරිම ආසයි කේක් ඩෙකරේට් කරන්න. එහෙම හදන කේක් එකක ලස්සන අවුට්පුට් එකක් දකිද්දි ඒකේ සතුට කොච්චරක්ද කියලා වචනවලට කියන්න බැරි තරම්. කේක් හදන අයිසින් කරන මගේ යාළුවෝ ඔයාලා හැමෝම මේක හොඳටම අත්විඳලා ඇති නේද? මුළු රැයක්ම ගෙවිල ගිහිල්ලා දැනුනේවත් නෑ. ඉතින් මම දැන් කේක් එකේ වැඩ චුට්ටක් පැත්තකින් තියලා කේක් හදපු තැන කේක් හදපු භාජන ටික සෝදලා පිරිසිදු කරගන්න තමයි මේ හදන්නේ. උයලා ඉවර වෙද්දි කුස්සිය ලස්සන ටස් කරලා ඉවර කරනවා වගේම තමයි කේක් එකක් හදලා ඉවර වෙද්දිත් කේක් එකේ ලස්සන දකින්න නම් මට කේක් එක හදපු තැන ඒව හදපු භාජනත් ලස්සන ටස් කරලා සෝදලා පිරිසිදු කරලා තියෙන්න ඕනේ.
ඔක්කොම අස්පස් කරලා ඉවර කරලා අපි ආයෙත් වාඩි වුණා කේක් එකේ වැඩ පටන් ගන්න. අද අපිට මල්ලිගේ බර්ත්ඩේ කේක් එක කඩෙන් ගේන්නත් තිබුණා. ඒ වුණාට ගෙදර හදලා කපන කේක් එකක තියෙන සතුට කඩෙන් ගෙනල්ලා කපන කේක් එකකින් කවදාවත් ගන්න බෑ නේද? ඒ නිසාමයි නංගිගේ සතුට ගැනත් හිතලා මට මේ කේක් එක ගෙදරම හදන්න ඕන කියලා හිතුනේ. නංගිලා දෙන්නගේ උදව් ඇතුව මට හිතෙනවා මම මේ කේක් එක ගොඩාක් ලස්සනට අද හදලා ඉවර කරගත්ත කියලා. අද මල්ලිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් මල්ලිලගේ අම්මා උදේ දානයක් දීලා තිබුණා. ඉතින් දානෙත් දීලා උදේම ඒ දෙන්න අපේ ගෙදර ඇවිල්ලා තිබුණා දාන පංගු අරගෙන. ටික වෙලාවක් කතා කර කර ඉඳලා ආයෙත් දවල් වෙලා එන්නම් කියලා යාලා ගෙදර ගියා. මුළු රෑම නිින්දක් නැති නිසා මටත් දන්නෙම නැතුව ටික වෙලාවක් නිින්ද ගියා. මුළු රැයක්ම නිදි නැතුව හදපු මෙන්න මේ ලස්සන පුංචි කේක් එක පැය හතරක් ෆ්‍රිජ් එකේ හොඳට සෙට් වෙලා තිබුණා. මුළු රැයක්ම නිදි නැති වුණත් කොච්චර මහන්සි වුණත් මේ තියෙන්නේ මගේ මහන්සියේ ප්‍රතිඵලයක් නේද කියලා දකිද්දී මගේ හිතට දැනෙන සතුට නම් වචනවලින් මෙච්චරයි කියලා මට කියන්න බෑ. කේක් එක ඕන වෙන්නේ අද රෑට නිසා ඒ පැත්ත මේ පැත්ත හරව හරව ෆෝන් එකේ ගැලරි එක පිරෙනකම් ෆොටෝස් ගහලා හැඩ බලලා ආයෙත් ඒක මම ෆ්‍රිජ් එකට දැම්මා. ඉතින් තව ටිකකින් හස්බන්ඩ් මාව ගන්න එනවා කිව්වා. එතකන් අම්මත් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියා. එයාව හිනා ගස ගස මේ විදිහට එයා ළඟට වෙලා මට වරු ගණන් වුණත් ඉන්න පුළුවන්. ඉතින් ඔන්න බර්ත්ඩේ බෝයි නම් ආවා. දැන් ඉතින් එයාගේ විහිළු කතාවලට අපිට බඩ පැලෙනකන් හිනා වෙන්න තමයි තිබුණේ. එයා රෑ කේක් එක කපනකම්ම දන්නේ නැහැ එයාගේ බර්ත්ඩේ කේක් එක අපි රෑ එළි වෙනකන් මෙහෙ හැදුවා කියලා. ඉතින් ඔන්න ටික වෙලාවකින් මාව ගෙදර එක්කගෙන යන්න හස්බන්ඩ් ආවා. ලස්සන නිදි නැති රාත්‍රියක මගේ මහගෙදරදී සුන්දර මතක ගොඩාක් එකතු කරගෙන මගේ හස්බන්ඩ් එක්ක මම ආයෙත් ගෙදර යන්න පිටත් වුණා. ආයෙත් දවසක මම එන්නම් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.